උණුසුම් පුවත් එසනින් ගෙනෙන ලංකා නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ජාත්‍යන්තරයේ විවිධ සුප්‍රසිද්ධ මාධ්‍ය නාලිකා විසින්ද වාර්තා කර තිබෙනවා. ඉන්දන බෞසරයක් ගිනි තැබීමට උත්සාහ කිරීමේදී විරෝධතාකරුවන් මර්ධනය කිරීමට පොලිසිය විසින් අවම බලය භාවිතා කරමින් කඳුළු ගෑස් සහ වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ. මෙම සිද්ධිය පිළිබඳව ඇමරිකානු රජයේ ශ්‍රී ලංකා තානාපතිනිය සිය නිල ටිටගිනුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා. ඒ ඊයේ දින රඹුකන ප්‍රදේශයේදී සිදු වූ සිද්ධිය බිහිසුණු වන අතර ඒ පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටු වන බව ජූලි චන් ප්‍රකාශ කර සිටිනවා. ඇය පෙන්වා දෙන්නේ විරෝධතා කරුවන්ට සහ පොලිසියට එරෙහිව ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින අතර සියලුම දෙනා සංයමයෙන් කටයුතු කිරීමට ක්‍රියා කරන්නේ නම් වඩා යහපත් බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් විසින්ද ඊයේ රඹුකන සිදුවීම පිළිබඳව දැඩි කනගාටුව පළ කර තිබෙනවා. නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ එක් අයෙකුට ජීවිතය අහිමි වූ වෙඩි ප්‍රහාරය ගැන අසා තමන් බලවත් කම්පණයට පත් වූ අතර එම සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් සාමකාමීව විරෝධතා කිරීමට වග බලා ගන්නා ලෙසත් ඇය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. තවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හනා සිංහද රඹුකන සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා. ඇය ප්‍රකාශ කළේ පුරවැසි බලය ආරක්ෂා කරමින් ගත හැකි අවම ප්‍රමාණයේ බලය භාවිතා කිරීමට වග බලා ගත යුතු බවයි. ජාත්‍යන්තර සුප්‍රසිද්ධ මාධ්‍ය වන BBC, අල් ජසීරා, ස්කයි, රොයිටර් වැනි පුවත් මාධ්‍ය විසින් රඹුකන සිදුවීම සිය ප්‍රධාන ප්‍රවෘත්ති ලෑස්තුවටගෙන තිබෙන අයුරු දකින්නට ලැබුණා. ඒ අනුව BBC නාලිකාව විසින් ආසියාතික ප්‍රධාන ප්‍රවෘත්ති ලැයිස්තුවට ඉහළින්ම සටහන් කර One killed after police fire at protest in Rabukkana යනුවෙනි රට පත්ව ඇති දැඩි ආර්ථික දේශපාලනික අර්බුදයන්ට කඩිනම් විසඳුම් ඉල්ලා සහ පාර්ලිමේන්තුවේ සිටින සියලුම මහජන නියෝජිතයින් එපායයි කියමින් විවිධ ප්‍රදේශවල විරෝධතා ආරම්භ වුණා. ගාලු මෝදර 12 වෙනි දිනටත් අද පැවැත්වෙන නිර්පාක්ෂික අරගලය මෙරට තුල සහ ජාත්‍යන්තරයේද වැඩි කතාබහකට පත් වුණා. ඇතැම් අවස්ථාවලදී විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් මෙන්ම සියලුම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද අරගල බිමට අවතීර්ණ වූයේ රට පත්ව ඇති ඛේදනීය ඉරණම තවදුරටත් අවධාරණය කරමින් ගෝ හෝම් ගෝටා යනුවෙන් සටන් පාට පෙරදරි කරගනිමින් විරෝධතා කරුවන් ජාත්‍යන්තරයට මෙන්ම මෙරට පාලකයින්ටද ඉගැන් වූයේ සාමකාමීව අරගල කරන අයුරුයි. මෙවැනි ගොසිප් දිනපතා දැන ගැනීමට දැන්මම අපිව subscribe කරන්න.